අපියද යන්නේ ටිකක් දුර ගමනක් මැප් එකේ පෙන්නවා කිලෝමීටර් 156ක දුරක් ඇත්තටම යන්න විතරක් යන්නේ ලැබුණවරු ආරණ්‍ය සේනාසනෙට ඔව් මේක අපි ටිකක් කල්ලි නම් යන්න හිතාගෙන හිටපු ගමනක් ඉතින් කල්යාණ මිත්‍රයෝ දෙන්නේ නිසා අපිට මේ ගමන යන්න අවස්ථාව ලැබුණා ඉතින් අපි යන්නෙත් මේ තවත් කල්යාණ මිත්‍රයෙක් මොන ගහෙන්න අපිත් එක්ක එකට ගිහි ඉතේ ඉඳලා වැඩි ජීවිතයට පාත්‍ර වෙච්ච නිට්ටමුවේ අමූප අනුපම හාමුදුරුව හම්බ වෙන්න තමයි යන්නේ ඔව් අපි එතනදී උන්වහන්සේට දාන පිළිගන්නන්න සූදානම් වෙනවා ඒ වගේම අපේ තියෙන ධර්මයේ සම්බන්ධයෙන් ගැට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේක හොඳ දවසක් වෙයි කියලා අපි විශ්වාස කරනවා सौख्यावरण नागराज रक्षणावरण नायक मध्य विद्यालय आदिशिष्य अनुपम स्वामी हे अतिजात मित्रेको ममिन मे गमन एवगेम तम गमन पास अपट सलसा दुने अपित समगे तिरक्षण ओह तम निरंतर स्वामी हास मुणगे सीमट यमुखियन आराधना वे गमन अभिप्रेरणा හරියට හුලන් තියෙන තැනක් කියලා කිව්වා. ඔව්. මෙන්න මේකත් තියෙන හුලන් තමයි උඩ සැර. එහෙනම් දැන් මුල මල්ල දැන් මෙතන. ආ. අර මොසම් නේ ඉන්නේ. ඔව්. මාරු වෙලා. ඔව්. වාඩි නෑ. හරියට. අනේ බෝ බංකු දෙන්න. මේ වතුර වැටේ. ඔව් උඩ ටැංකියක් තියෙනවා. ආ ඒක බලන්න මම මොනේ. මේ වතුර ගොඩක් අරගෙන. කොහෙන් හරි අපි මෙතන කම්මුණානේ දාන්න. वाहन ඉතින් ඔයගොල්ලෝ ස්ටුඩියෝ එකක් විදිහට පාවිච්චි කරනවා කන්න මස්ස ගන්න. දැන් නැග්ගා පේනවා ඔයගොල්ලෝ නිසා මිහිතල ගන්න තියෙන පේන. නිසා පේනවා ඔයගොල්ලන්ට. ඉතින් නෑ ඒක නෑ තත් නෑ. මිහිතල මෙතන පේනවා. මිහිතල පේනවා. එහෙරත් පේනවා. බලාපොරොත්තු නැත්තම් අතට දෙන්න. ආ.
සමාජයට අත්‍යවශ්‍යයි කවුන්සලින්. ඒ කියන්නේ ගොඩාක් මේ ප්‍රශ්න මධ්‍යමත්කම නිසා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් අර සමාජ වටපිටාව වෙනස් වෙනකොට මිනිස්සුන්ගේ ආවාත වෙනස් වෙනවා. අපි ඉස්සර තිබ්බා වගේ දැන් කල්පනා කරන්න බෑ. ඉස්සර මිනිස්සු අතරම හොඳ සෞඛ්‍යමත් වගේ හිටියා. මානසික ශාරීරික. දැන් මේ දින සමාජ වටපිටාව මේ ඔක්කොම එක මිනිස්සුන් පොදුම පීඩනයකින් අසන්නේ. ඉතින් හරිම මේ කෝවිඩ් ප්‍රශ්නේ තවත් සමාජයට ගොඩක් මානසික ස්ට්‍රෙස් එකක්. ළමයින්ට විශේෂයෙන්ම අවශ්‍යයි. ඔය ළමයි ගැන මේ ගෙවල්වල සැලකීමක් නැහැ අත්තම කතා වේ. බලන්න වෙලාවක් තියෙනවා කමෙන්ට් එක දෙමව්පියන්ට බෑ ළමයි පස්සෙ යන්න. ළමයි තනි තනි ඉතින් ෆෝන් වලට මේ වෙලාවට ඒ සත්ත සාත්‍රක වල ෆෝන් එක නුයි කියලා දෙන්න හොතලගෙන. මට බහුවෙත් එලා තියෙන මන්නේ ඉන්දියා හැබැයි කෙලින්ම බෙල්ල නැහැ. යන්න සිද්ධියක් වුණා. අත පොල්ලකින් ගහලා. ඔව් මේ කාරණා ළමයි කෙල්ලන් කරනවා ෆෝන් එක දැත්තා කියලා ඉතින් हदला किसी में नहीं है कौरवर की ना मे समाज मा स्वाधीन है लेकिन तम पट्टा दूर कौरव साधीन काट साधीन इन दैन साधीन इंदा अभी कौरवर की तम ठीक है अभी बाहर प्रत्येक संबंध कड़कल स्वाधीन है දැන් වැඩි ඕනේ නැහැ අපි නිකන් කල්පනා කරලා බලමු මිනිස්සු කඩේට ගිහිල්ලා ස්වාධීන වෙන්න නිකන් ස්වාධීන ස්වාධීන රූපවාහිනි ඒකෙම පේනවනේ ඉතින් ස්වාධීන රූපවාහිනි ඔච්චර ඉතින් එහෙම බෑ කවදාවත් ඒක කරන්න බෑ මේ කරත් එක්ක කවදාවත් ඒක කරන්න බෑ ඒ කියන්නේ අපි දැනුවත් හෝ නැදැනුවත් අපි අහුලා ඉවරයි අපි කඩේට ගිහිල්ලා अध्यापन ඒ අධ්‍යාපනය දැන් අපි කොහේ අධ්‍යාපනය අරන් එළියට ආව මිනිස්සු ප්‍රායෝගික ජීවිතයේදී අධ්‍යාපනය කොහෙදී හරි ඕන කරලා තියෙනවා කියන්නේ පොඩි පොඩි දේවල් නැත්නම් නෙමෙයි නමුත් අපි ජීවිතේ දෙයක් තලන්නේ ඒක ඕනේ රස්සාවක් කරන්න හැබැයි මොන රස්සාවක්ද අපි කරන රස්සාව මොකද්ද දැන් අපි දැන් මේක කෙරවට නිරගත්ත මිනිස්සු කියමු උපාධියක් අරගෙන එහෙම ගිය කට්ටිය මොකද කරන්නේ? ඒක රිට්‍රීට් වල ඉන්නේ ගොඩක් අය. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සඳහා මේ පොණු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සඳහා අපි මොකද කරන්නේ? අපි අපේ මානව සම්පත අපේ වියදමින් පොණු කරලා ඒගොල්ලන්ට නිකන් දෙනවා. ඒක ඔච්චර හිඳන රටක ඉන්නේ කිව්වොත් තමයි මම කියන්නේ. මේවා මේ දේශපාලක මේවා නොදැන කරනවද නේ? ඇයි මේක වෙනස් කරන්නේ නැත්තේ? අවශ්‍යතාවය ඉන්නේ. අවශ්‍යතාවය තියෙන අර ගොල්ලන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම. बड़ा पटंगा
හරිම සැහැල්ලු. කොහම හායින්නකොට එදා මං දානකොට මේක ඉවර වුණා. ඉතින් ගෑල් පොඩි ගෑල්ලක් මට ඇහුනේ. මේ පොඩි ගෑල්ලට ඊගමට වාහනේට හරිම ප්‍රබල විදිහටම මේ ඉෆෙක්ට් වුණා ඒ ගෑල්ල. මම ඊට පස්සේ එළුවා මේ සාන්නසේ කවුද කියලා මට හොයාගන්න බැරි වුණා. මොකද රිපීට් වෙන ඉන්න මට ඊළඟ දවසේ ඒ දේශන වහන්න හම්බුණා. ඊට පස්සේ තමයි එතනින් අතරපතර මොනවද තිබුණත් පොඩ්ඩක් ඇඹුලට මොනවද තිබුණත් මොනවද ගෙඩියක් පෙර ගෙඩියක් කොයි නැයි ගොඩක් දුරට එහෙමත් නැහැ. ආ. ආයි දවල් වෙනුන පස්සේ ආයි මොකුත් පොර දිගම්පසත් වරදන්නේ නැහැ. ගිරිච්ච සතම් පාට තමයි මේ ඉදවෝ අපේ රටේ සම්පූර්ණ ආර්ථිකය හසුරවන අපි පාන් ගෙඩියක් ණයට ගන්නත් වෙන ඉදවෝන්නේ. මේක අපේ රටේ ජර්මනි. හැබැයි අපි ඉදවෝන්ගේ ණයට ගන්නවා. සම්පූර්ණ වෙළඳාම තියෙන ඉදවෝ අපි. එයි එහෙම වෙන්නේ. ඒ නිසා මේකේ බලය අපි ගන්න ඕන කියන දැන් තමයි යා ඡන්දිල්. ආ. ඒක ඡන්ද සරම්පාටක් විදිහට හරිනේ. ඒක පස්සේ කොහොමද මිනිස්සු කැමති? ඊට පස්සේ මම ඔය හිට්ලර්ගෙන ගොඩක් කියුවා. පස්සේ ඔය යුද අපරාධ සම්බන්ධයෙන් මේ හිට්ලර්ගේ හිටපු හමුදාවේ හිටපු ඔක්කොම යුද අධිකරණ වලට ගෙනාවනේ. ඒ ගෙනල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරද්දී අන්තිමට හැම කෙනාම කිව්වේ මේ ඉහලින් ආපු නියෝග පිළිගන්න කියලා. ඔව් ඇත්තටම ඒක න ගොඩාක් රිසර්ච් ඊට පස්සේ කෙරුණා. ඒ වගේම මම බැලුවා ගොඩාක් ඒවා ගෙන් ඇවිල්ලා තිබ්බ මේ ડોකියුමන්ට්ස් සහ ඒගෙන ලියපු ගොඩක් ඔය නිබන්ධන ආරණිය තියෙනවා අපිට හොයාගන්න පුළුවන්. ඔව්. ඒ වගේ අන්තිමට තියෙන්නේ බලන් ගියපුවාම රිජු ඕඩර් එක හිට්ලර් කිසිම නැක මේගොල්ලෝ මරන්න මේගොල්ලෝ මරන්න කියලා දීලා. හිට්ලර් කියනවා හැබැයි මෙහෙම. බලමු පොමු කරපු දඩබල්ලෝ දැන් මං දඩබල්ලෝ ලියා නිදහස් කරනවා. ඊට පස්සේ උන් ඒ කට්ටිය තමන්ට හිතුව මතේ සමන් ගැතුල තිබ්බ පරපීඩ කාමයේ තිබ්බ කට්ටිය හිටියා අර වෛරයේ තිබ්බ කට්ටිය හිටියා තමන්ට හිතුව මතේ මිනිස්සුන් නරුවා මා මානසික එක්ස්පෙරිමන්ට් පවා සිද්ධ වෙන්නේ වෛද්‍යවරු ඒ තමයි මල්ලේ ඔක්කොම මේ ડોක්ටර් මෙන්ඩල් මෙන්ඩලේ තමයි ඔක්කොම මේ වෛද්‍ය කටයුතු වල කරේ එයා තමයි හරියට හිත දැසපු කෙනා ඒ දේ එතකොට එයා වැල්ලුවන් තුනේ ආයිස් කියන මන්ත්‍රකයක් මං හිතන්නේ ජර්මනියේ ජපානයේ ඔව් ඔක ඇවිල්ලා මේකනේ මේ මෙත් කියන එකනේ ඔව් එයා තමයි ගෑස් කාමර සංකල්පය හැදුවේ. මොකද හැමදාම යම් කිසි ප්‍රමාණයක් මරන. ඒ කියන්නේ එකක් ගිල්ල වලක් ලොකු දෝසරුනේ වලක් කපලා ඒක ගිල්ල වෙඩි තියනවා. වෙඩි තියදී මරනවා. ඊට පස්සේ ළමයින් මරනවා, ගෑනුන් මරනවා, මිනිහයිලා කල්පනා කරපුවා මිනිහට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මෙහෙම ගෑනලා අපි අනික් කට්ටියක් බලන් ඉන්නවා. ඒකට මෙහෙම ගෑනලා මේ වෙඩි තියලා මරනකොට ගොඩක් මේක අමානුෂිකයි කියලා එයාට තේරෙලා එයා මොකද කරන්නේ? ගෑස් කාමර හදලා පොග පිටින් ඒකට දාලා ගෑස් තරලා මරනවා. අනුකම්පාවක්. ඉතනම මානසිකත්වයේ මේකේ තියෙනවා මේ මේ ඒක ඇතුළේ තියෙනවා අවුස්ටිච් කියන පොතේ අවුස්ටිච් කියන කලෝරේ තියෙනවා ඒකේ තියෙන්නේ දැන් ගෑස් කාමර එහෙම ඉස්සලා කරපු කරාලු එමු කරපුවාම කලින් කරාටලා ඉන්නවලු හරි කරදර එකතු කරන්න ආ ආ ඊට පස්සේ තියෙනවා වා කවුලුවක් කියලා චිමිනියක් හදලා හරිද පොඩි වා කවුලුවක් කියලා ඒකෙන් හුස්ම ගන්නට කට්ටිය ඔක්කොම එතෙන්ට රස කාර් එක ගොඩ ගහලා ගන්නට ඊට පස්සේ කෙලින්ම මේ ෆෝන් වලට දාලා පුච්චන පුච්චල ටිපර් වලින් තමයි ලෝරි ගෙනිහින්න ගඟට හලන්න. අඩි 200ක්. මොකද්ද? අඩි 200ක් මේ අලුකන්. ආ. ඒ කඩවුරේ අවුට්සිට් වල විතරක් මරලා තියෙනවා මිලියන 26. සමහර වෙලාවට මිනිස්සු ප්‍රමාණයක් මැරුණ නෑ කියලාත් පොඩි කන්ස්පිරසි එකක් කරා යනවා. ඒක නෑනේ. අනිවාර්යෙන්ම මැරුණා කියන්නේ හේතුව මොකක්ද දන්නවද? දැන් ඊට පස්සේ වැඩිපුර මිනිමරි පොල්පොට්නේ. ආ. පොල්පොට් මරපු මිනිස්සු සංඛ්‍යාව බලපුවාම අර ටකටු කඳු තියෙනවා නේ එතකොට ඉතින් හිට්ලර් එක රටක විතර මේ පොල්පොට් මැරුවේ කාම්බෝජ්ය විතරයි අය රටේ ගාවේ කවුද මේ ඒ ඉඩියම්ම ඉච්චරම නෑ නේ එහෙම මැරුවේ නෑ සමූල ඝාතන කරන්නේ නෑ ඉඩියම් කියන්නේ සමූල ඝාතන කරන්නේ නෑ ඒ ඉඩියම්ගේ ගැනව තියෙන කතාව කොහොම බොහෝතරයක් ඒවා අප්‍රසාදයට පත් කිරීම සඳහා ගොඩනගපු කතා ඔව්
කියන විදිහට දැන් ඒ රටේ ගොඩක් හොඳ මට්ටමක තිබිලා තියෙනවා නේද ලිබියාව කියන්නේ ඉතාම සාර්ථක සංවර්ධිත රටක් ඒක වැඩි අර ඇමරිකාවට පොඩ්ඩක් විරුද්ධ ඇමරිකාවට කැමති නැහැ ඉතින් ඒක හරියට තමයි රටේ වෙනුවෙන් පෙනී හිටියා මේ මොකද දැන් මොකද ලිබියාවට වෙලා තියෙන්නේ මට පාන් පාන් කැලක් පන්නේ නැතන ලිබියාව කියන්නේ දැන් ගුබතර නිකන් ගියා වගේ ඉන්න කාලේ හැමදෙන්නේ වැඩාවත ඉන්න කාලේ ලිබියාව කියන්නේ ලෝකෙ කිසිම රටකට එක සත පහක් නැහැ නේ විදේශ ණය නැහැ සත පහක් නැහැ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය පහසුකම් නොමිලේ ඒ රටේ කරන්න බැරි ශල්‍ය කර්මයක් කරේ වෛද්‍ය මොකක් කරේ තියෙනවා පිටරටවල යන රජෙන් ආදර කරන සෑම කෙනෙකුටම ගෙයක් තියෙනවා වාහනයක් තියෙනවා ඔව් රටක් ඒ විදිහට නගලා ඒ මිහරතරම් දෙයක් කන්නේ වරද ඈ අයිත ගඩාපි පැලස්සොල ඩොමිනියන් නෙමෙයි කාන්තාරේ කූඩාරම් වල ජීවත් වෙන්නේ ඇයි මිනිහව මරන්න try කරනව නේ අපි අද එක තැනක ඒක තව තැනක එහෙම ජීවත් වෙන්නේ එහෙම කියලා කියලා අන්තිමන මොකද අර පාරේ ගහලා මරලා දැම්ම බල්ලෙක් කොයි මොකක් හරි මේ කාලේ මේ පරිම සංවේදීකයට පත්වෙච්ච අවස්ථාවක් ඒක මාත් ඒ කියන්නේ මේ එහෙම මනුස්සයෙක් ගට ගහගෙන ඇදගෙන ගිහිල්ලා දිගේ පිස්සු නේද අද මොකද වෙලා තියෙන්නේ ලිබියාව ලිබියාවක් නැහැ ලිබියාවක් නැහැ මොකද නමද අපේ රටේ තුරුන්ද කවුරු හරි පාලකයෝ තමයි මෙහෙම තියෙනවා අපිට මෙහෙමයි අපිට ඕනම තැනක පාලකෙක් අපිට පාලකෙක් නෙමෙයි කිසිම දෙයක් අපිට 100 බලාපොරොත්තු වෙන්න බෑනේ 100 100 100ක් ගන්න බෑ අපිට ප්‍රමුඛත්වය අනුව අවශ්‍යමතාවයේ තියෙන ටික දිනනවා නම් අපිට ඉතින් සෑහීම් කරපත් වෙන්න වෙනවා මේක වටන්නේ වැඩ කරනවා මේක කන්ට්‍රෝල් එක කොහොමද තියෙන නිසා අර කියන දේවල් ටික එක්ක අහන් ඉන්න වෙනවා ඒක තමයි ප්‍රශ්නේ දැන් රුසියා පේනවා දැන් මේ ඇතිලා තියෙන මේක මේ මට පොඩි පොඩි මට පොට්ටක් दर्शन मन से विशेष मत विलाहुमदून गूगल दस्तावेज के वगैरह लेकर के ऊपर में तंग मट गया एक मनुष्य चित्त संतान को चैतसिक वगे प्रति वाल ऊपर में तलेट गया तेगोलो मूलिक मे इत बट अति मे मे जमन लेके मेस वगे लेकर ऊपर में पत्र गया तेगोलो अंट पड़ी प्रश्न मे योल संपूर्ण भौतिकवादी मिसा मे कत्ते लुकोट अहू उ अंत गूगल दस्तोवस्किल देववादी प्रति हिरा अलाइमा वगे मे इक तन लेना मट एक मट का बरूनीहमदेगोलो मेतर दीवन या लेना मे एक कथावना मे दीवर गीते ईकमा एक मे मुदे मूल वाल सीआई मुनपूरई कटेम इला उन्ना मुदे अतर इतने दिन कैम तीवर दिशा पे मुदे अतर एमकना मेरण मेरे अंत मुनपूरई सीआई तुड़ सीआई थिंग पुलंत प्रार्थना मुनपुर बेरे मुनपुर वयस मनुष्य आटत् अंत सिम देखने दमे कुत्ते ऐकमा तो लियनवाइकमा अदास मेहता वे हेमदे उपते मुहता जीते हेमदे मुहूर्त
සඳහා තමයි ඇරටි ඔක්කොම වෙලා තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ආයි දැන් මුණුපුර එයා දැන් බැඳලා රස්සාවල් කරලා දරුව බැඳලා ඒගොල්ලන් මුණුපුර හම්බලා ජීවිතේ මොයේ දුක දුක්ක දෝමනස් වලට සතුට අවස්ථාවට මුණ දීලා මොයේ කැලැප්පීම් වලට මුණ දීලා මේ ඇවිල්ලා මෙතන ලබාගත් විද්දකින් තමන්ගේ මිනිස්සු එකින් එක මෙරි මෙරි යද්දි මේ දැකපු දේවල් ඒ ඔක්කොම වෙලා තමන්ගේ මරණ මොහොත ආවට පස්සේ යාට මේ සමස්ත ජීවිතය ගැන හිතෙන්නේ මේක තප්පරයෙන් මැරෙන්නේ අන්නේ මොහොත් සඳහා තමයි අර ටික ඔක්කොම වෙලා තියෙන්නේ. ඒතර කොච්චර ශුන්‍යත්වයක්ද ජීවිතය කියන එක මේ බානුගේ ලේකගේ මට හරි පුදුමයි කොහොමද යා මේ يعني පිටතර මේ මේ පරිකල්පනයක් ඒ කියන්නේ හිතා ගන්න පුළුවන්ද නිකන් පුදුම ගීත මොකසා ගීත අයික් මාතෝ ඉංග්‍රීසියික් මාතෝ කියන්නේ පස්චාත් රිප්ලයිය ලේකගේ එයා යුක්‍රේනයේ ජනාධිපති පුදුම ලේක එතකොට මෙතන අපි ඉන්න යම්කිසි මනෝභාවයක් තියෙන අපි ඒකට තමයි කර්මය කියන්නේ. අපි පුරුදු පුහුණු කරලා තියෙන දේ. ඒක අනුව තමයි ඒ ගති ස්වභාවය අනුව තමයි නැවත ප්‍රතිසන්දියක් හටගන්නේ. එතකොට අර මොන දේ අපි කරලා තිබ්බත් ඒ තුල එතකොට දැන් ඒ ආපු ලොකු ගමනේදී ඒ තුල අපිට ඇති වෙන සිතුවිලි මතනේ අපේ යම්කිසි මනෝභාවයන් හැදෙන්නේ. මේ මොහොතේදී තන්දී ඒකෝ තියෙන මනෝභාවය අනුව තමයි අපි ඊළඟ වගේ අපි බල්ලෙක්ද පූසෙක්ද ගැලඩියෙක්ද පණුවෙක්ද පෙරේතෙක්ද අපායද දෙවියෙක්ද ඔච්චරයි අර සමස්තය වැඩන හැබැයි සමස්තය තුළම මෙන්න මේ ඔය කිව්ව තප්පරයට අපි ඉනවා කියන අවබෝධයෙන් කියන එක ඉන්නවා නම් ඒක මෙනෙහි කරන්න පුළුවන් නะ දුමතරම ඒක මෙනෙහි කරනවා කියන්නේ කෙනෙක් පරමානුසතිය වඩනවා කියන්නේ කෙනෙක් දැන් හදිස්සිය සුනාමියක් කරේ ගම්මතුරක් කරේ આવොත් අපිට ඒ වෙලාවට අක්කලා පින්නන්න පුළුවන්ද පින්නන්න බැරි වෙන්නේ බෑනේ පින්න පුරුදු වෙලා තියෙන මිනිහෙකුට ඒ වෙලාවේ අවස්ථාවක් තියෙනවා ගැලවෙන්නේ ඒ විදිහට අපි හිත පුරුදු කරලා තියෙනවා නะ අර මොහොතදී අපිට යම්කිසි ආපස් මනෝභාවයක් හදාගන්න පුළුවන් සමාධියකට එන්න පුළුවන් ඒකාග්‍රතාවයකට එන්න පුළුවන් මට්ටමට අපි හිත වඩලා තියෙනවා සෑහෙන අවස්ථාවක් තියෙනවා අපිට සුගතිය කරමු කරා. එම් බැරි නම් ඉතින්
වැලක්ද වැලක් නේද ඔව් ඉරවිණිය ඇදෙනවා මේ වගේ මේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන තීරණ මේ අලි අඩියක්. අලි එක ඇවිදින්න ගිහින් තේනවා මෙතෙන්ට. මේක තවල් නින්ද. අතරක් තියෙන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. ආ තාම තුරලා නැති නේද? ආ. හරි යන්නේ අතරපාර. මේකෙන් තුරලා නැවතුන. හරි. මේක තනි කර මේ අල් වල. වල. ගලෙන් මෙහෙදිච්ච. උල්පත් තියෙන. එතකොට ඒ ධර්මවත් බව තියාගත්තට පස්සේ
අපි කරන්නේ මොකද ඒක තියාගෙන අපි එදිනදා වැඩ කටයුතු කරනවා හැබැයි ඔය ප්‍රශ්නේ වෙන්නේ එහෙම තියාගත්ත කියන්නේ තියාගෙනවා එක අඩි දෙකයි තියන්නේ විතර එක අරගෙන ඊට පස්සේ අපි දැන් නෑ සතුරු මිත්ත මතකත් නෑ අපි ඒකේ මුතුම දුරකට සිටිවිලි වැල් පිටින් යනවා එතකොට කරන්න ඕන මොකද්ද ආයි මතක්වත් නෑ සතුරු මිත්ත කැඩුලා නෑ ආයි කියන ආයි තියාගන්න ආයි යන ආයි කැඩලා මෙහෙම කරනවට කැඩෙනවා මෙහෙම කරනකොට කැඩෙනවා ඒත් ඒක බම්පේ වීඩියෝ වල කියලා ඒ කැඩෙන්න කැඩෙන්න ගැලලා තියාගන්නවා කැඩෙන්න කැඩෙන්න සතුරු මිත්ත නැවත 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 තියාගන්නවා එහෙම කරගෙන කරගෙන යනකොට ඕක රැඳිලා හිටන වෙනවා වැඩි. ඉතින් සම්මස් කියන්නේ වැඩක් කරන ගම්මනොත් ඕනම වැඩ. එතකොට එතන කාර්යයන් දෙකක් වෙනකොට ඔව් හරි. ඕක ෆස්ට් ගොඩක් කට්ටේ දෙනවා. අපි මේ වගේ මොකද දැන්? දැන් මේ පොඩි දරුවෙක් කියලා අම්මගෙන් කියලා. පොඩි දරුවා හැමතිස්සෙම අම්මගේ අස්පානේ ඉන්නේ අම්මා ඉන් පිට යවන්නේ. ඒ දරුවා එන අම්මා මෙතන අපි කියවක කාට එක වී යවුනවා කියලා. විතර අම්මා වෙන වැඩක් කරන්නේ නැහැ. හැබැයි අවධානේ තියෙන්නේ දරුවා ගැන. එතකොට මොනවා හරි වෙලාවක දරුවා මොකක් හරි අල්ලන්න යනවා නම් හරි වැටෙන්න යනවා නම් හරි යටක් ගන්න. එයාව අපහු සුරක්ෂිත කරගන්නවා. හැබැයි එයා ඉන්නේ මේ වැඩේ. හැබැයි අවධානේ තියෙන අතන. ඒ වගේ අවධානේ තියෙන්නේ සතරිමිත්ත. අපි අපේ වැඩේ කරමු. එතකොට සතරිමිත්ත කැඩෙනකොට ටක් ගාලා අපිට තේරෙනවා දරුවා අර වැරදි වැඩක් කරන්න හදනවා වගේ අඩ මේක කඩුණා. ටක් ගාලා අපි අර වැඩේ කරන්න තුන ටක් ගාලා සතරිමිත්ත තියනවා. එහෙම වැඩේ කරා. ඕක කරගෙන යනකොට ඕක මේක මෙතන මේ විතර අරද මේක ප්‍රකටයි. මේක එක්ක නලියලා නලියලා වගේ හරි මෙතන මෙහෙම මොකක් හරි විදිහකට අපිට ප්‍රකටයි. මේක තියෙන අපි කරන ඕන වැඩ. දැන් මන්නමයි කතා දැන් මේ ඇහුවමයි. මාත් ඇහුවා. ඒ කියන්නේ දැන් මම මේ මෑතකදී තන ඉකිගයි කියලා පොතක් කියව ජපන් සතුරන් ජීවත් වෙන්නේ ක්‍රමයක. ඒකෝර දැන් ඒක පොතේදී කියන්නේ දැන් අපි එක මොහොතක දෙක වැඩක් කරන්නේ නැත්නම් එතෙන්දී අපි බ්‍රේන් කැපැසිටි එකට බලපානවලු කාර්යයන් දෙකක් කියන. ඒක අපේ කැපැසිටි එක අවුල් වෙන්නේ අපේ මතක ශක්තිය අඩු වෙන්නේ. නැවත අපි දැන් කාර්යයන් ඇත්තම කිව්වොත් ඒ වගේ නිකන් හිතන්න අපේ මේ සමූහයක් විදියට අරගෙන එක කාර්යයක් කියලා කියනවා මිසක් ඕනම වැඩක් කරන්නේ. ඒතර එකක් තෙමෙන්නේ වෙන්නේ. දැන් අපි යමු කෙනෙක් පීනනවා කියලා. අපේ පොදුවේ කියන්නේ පීනනවා. නැවත එතෙන්දී අද්දක වැඩ කකුල් දෙක වැඩ එයාගේ සසන පද්ධතිය වැඩ ඔක්කොම වැඩ හැබැයි අපි සම්පූර්ණ ක්‍රියාවලියම එකක් හිටිට අරගෙන අපි කියනවා පීනනවා කියලා හැබැයි එයාට පීනන ගමන් එයාට පිරුම් ගන්න බෑ ඇවිදින්න බෑ හරි නම් අතන එක කාර්යයක් නෙමෙයි නේද කාර්යයක් කීයක් වෙනවා ඒකේ සෑම මාංශ පේශියම වැඩ කරනවා අපි ඔක්කොම එකට අරගෙන මේ පීනනවා කියලා එක වැඩක් කරලා අපි කතා කරනවා එතකොට අපි සතිපට්ඨානය කියලා කියන්නේ හැමතිස්සම මේ ඉරියව්වේ හිත පිටවෙනවා සතිපට්ඨානය හරි දෙගන්න එතන ආයර පස්සනාව ඉස්සලා තියෙනවා කායර පස්සන වේදනා පස්සන චිත්තන පස්සන ධම්මන පස්සන අර මුලින් කායර පස්සනාව ගත්තොත් අපි ඇවිදිනවා නම් අපි නොදැන පයක් ඇසෙවිලා පයක් තියෙන්නේ අපි නොදැන සතිපිට තියෙනවා අපි සතිපිට ඕනේ නැයි සතිපිට තියාගෙන